කොතලාවල විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙස රජයට බරපතල විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. ගුරු විදුහල්පති ශිෂ්‍ය ප්‍රජාව සේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද ඉගැන්වීම් කටයුතු වර්ජනය කළා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ හා සම්බන්ධ මතවාදයන් සියල්ලට ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන මහජන මතයට ගරු කරන ආණ්ඩුවක් හැටියට අපි අහුම්කන් දෙනවා. කළ යුතු සංශෝධන තිබෙනවා නම් ඒ සියලුම සංශෝධන ඉදිරියට ගෙන එන්නට ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තිබෙනවා. ඒ පිළිබඳ ඉතාම ඵලදායී සහ විධිමත් සාකච්ඡාවක් සිදු වෙනවා. අවශ්‍ය සංශෝධන සිදු කරනවා. මේ අතර කොතලාවල විශ්වවිද්‍යාලයේ දෙමාපිය එකමුතුව අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. නායකත්වය ඒ වගේම සාමූහික වගකීම කොහොමද අනිත්‍යතක වැඩ කරන්නේ සමාජ ආචාර ධර්ම මෙතනදී මම ආඩම්බර වෙනවා. ඉතින් මේ විශ්වවිද්‍යාලයේදී පෞරුෂත්ව වර්ධනය කියන එක උපරිමයෙන්ම සිදු වෙනවා කියලා කියන්න පුළුවන්. මේ අතර හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරියව සම්මතව පවසන්නේ අධ්‍යාපනය හමුදාකරණයට ලක් කිරීමට විරුද්ධ බවයි. මේ රටේ අධ්‍යාපනය හමුදාකරණයට ලක් වෙන්න බෑ. අපි හරි කවුරු හරි ක්ෂේත්‍රයක හමුදාව හිටියා කියලා මේ හැමදේම හමුදා ඇසින් බලන්න පුළුවන් කමක් නෑ. කොතලාවල පනත හකුලා ගන්නා ලෙස ඉල්ලමින් රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා අද දැවැන්ත විරෝධතා පෙළපාලියක් ක්‍රියාත්මක වුණා. සයිටම් එක වහලා පෙන්නපු සටන් කරන බලවේග ඉන්න පුළුල්තම ව්‍යාපාරයේ මේ ඇවිල්ලා ඉන්නේ ඒ නිසා අපිට මේ කොතලාවල පනත කියලා කියන්නේ මම්මහ ලොකු කජ්ජක් නෙමෙයි ඒ නිසා මේක අපි පරාජය කරනවා මිලිටරි කරණය කියලා සංස්කෘතිය අපි කිසිසේත් අනුමත කරන්නේ නැත ඒ වගේම පීඩාකාරී මිලිටරි සංස්කෘතිය සිවිල් ජනතාවගේ අධ්‍යාපනය සඳහා මේ උදවිය පාවිච්චි කරන්න යනවා නම් අපි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.